සුබ මධ්‍යහන කයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම පබසරි වලේබුඩ ප්‍රතිවෙන් අවදානීය දවසේ උණුසුම් පුවත් සිරස්තල වෙත නව රජයේ වැඩපිළිවෙලට ඉන්දියාවේ පූර්ණ සහය ජනපතිට ඉන්දියාවෙන් සහතිකයක් උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් එජාපයට නව නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් වෙන්න නම් අලුත් නායකෙක් ඒ වගේම විපක්ෂයේ අලුත් නායකෙක් අවශ්‍යයි ඇමරිකා ජනපති අෆ්ගනිස්තානයේ සංචාරයක ශ්‍රීලංකාවේ නව රජය අනුගමනය කරන වැඩපිළිවෙලට ඉන්දිය රජයේ පූර්ණ සහය හිමිවන බව ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ ප්‍රකාශ කළා. මේ අතර ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතාද ජනාධිපතිතුමා හමු වුණා. ජනාධිපතිතුමාගේ ඉන්දිය සංචාරයේ අතරතුරයි ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා හමු වුණේ. ඒ නවදිල්ලි නුවරදී ඉන්දිය අග්‍රමාත්‍යවරයාගේ ආරාධනය පරිදි සිය ප්‍රථම නිල චාරිකාව සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව ඉන්දිය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළා. දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය මෙම චාරිකාව සමග තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා. ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත නව ප්‍රවේශයකින් දෙරටේ සම්බන්ධතා නව යුගයකට ගෙන යාම ඉන්දිය අග්‍රමාත්‍යවරයාගේ අපේක්ෂාව බවයි ජයශංකර් මහතා පැවසුවේ. දෙරට අතර ව්‍යාපාරික හා ආයෝජන සහයෝගිතාව සම්බන්ධයෙන්ද අදහස් පළ කෙරුණා. ඉන්දියාවේ චාරිකාවක් සඳහා ඉන්දිය අග්‍රමාත්‍යවරයා සිදු කළ ආරාධනය ගැන කෘතඥතාව පළ කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද්විපාක්ෂික මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සිය අපේක්ෂාව බවද කියා සිටියා. දෙරටේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව VLV මණ්ඩලයේ ගබඩාවල රැස් කර තිබෙන වීතොග සහල් බවට පත් කර ලංකා සතුස අලවිසල් හරහා වෙළඳපොළට නිකුත් කිරීමටයි කටයුතු කරන්නේ. ඉකුත් පහ කන්නේදී මිලදීගත් වීතොග මේ වෙන විට අදාළ ගබඩාවල තැන්පත් කර තිබෙනවා. එම තොග පෞද්ගලික අංශයේ වීමෝල් මගින් සහල් බවට පත් කර ලංකා සතුස වෙත ලබා දීමට නියමිත බවයි මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිකල මහතා ප්‍රකාශ කරන්නේ. ඒ අනුව එළඹෙන සතිය තුළදී දිවයින පුරා ගබඩා කර තිබෙන වීතොග සහල් බවට පත් කර ලංකා සතුස වෙත නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරනවා. එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. බණ්ඩාරගමදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියා. දැන් එක පක්ෂයක් මේ මැතිවරණ ජයග්‍රහණය කළා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වෙන්න නම් අලුත් නායකෙක් ඒ වගේම විපක්ෂයට අලුත් නායකෙක් අවශ්‍යයි. අපට අහිම වුණ හැම දවසක්ම වැදගත්. මොකද අප්‍රේල් මාසයේ අවසාන සතිය අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙයි කියලා. එක්සත් ජාතික පක්ෂී ප්‍රතිසංවිධාන කටයුතු ඉක්මනින්ම සිදු වෙන්න ඕන. එක් වෙලාවක ආණ්ඩුවෙත් එක් වෙලාවක විපක්ෂයත් ඉඳලා කරපු කටයුතු නිසා. දැන් ප්‍රජාතන්ත්‍රවාදී නායකෙක් පත් වෙලා ඉන්නවා. එහෙමනම් විපක්ෂයේ ප්‍රතිසංවිධානය විය යුතුයි. අවුරුදු 25ක් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ පක්ෂයට රටට කරපු සේවයට බොහොම ස්තුතියි. පාසල් වල ගුරු හිඟයට ප්‍රායෝගික විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමගම ආටිගල කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කළ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මේට එක් වුණා. විද්‍යාලයට අවශ්‍ය තූර්යවාදක භාණ්ඩ පරිත්‍යාග කිරීමටද අමාත්‍යවරයා පියවර ගත්තා. විද්‍යාලයේ දක්ෂතා දැක්වූ දරුවන් ඇගීමද මෙහිදී සිදු වුණා. මෙම විද්‍යාලයේ ආසන්නයේ පදිංචි අපස උසස් පෙළ සමත් පස් දිනක තෝරා ඔවුන් නිසි වැඩපිළිවෙලක් යටතේ ගුරු සේවයට එක් කර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච මේ ගමේ දරුවෝ පස් දෙනෙක් අපි තෝරගෙන මේ විද්‍යාලයට අනුයුක්ත කරනවා සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්ද පාසලේ ප්‍රායෝගික පුහුණුව උගන්වන්න අර ඉන්න ගුරුතුමියකින් ඉගෙන ගන්න අතර දරුවන්ට ඉගෙනීමේ කටයුතු කරන්න සිකුරාදා නිවාඩු දිනයක් බවට පත් වෙනවා සෙනසුරාදා ඉරිදා ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයකට සම්බන්ධ විද්‍යාපීඨ පීඨ ලෙස පත් කරලා ඒ පීඨවල අධ්‍යාපනවේදී උපාධියට අවුරුදු 4ක් ඉගෙන ගන්න ඕන. අවුරුදු 4කින් පස්සේ ඒ බඳවාගත්ත පස් දෙනා මේ පාසලේ පුහුණු උපාධිධාරී ගුරුවරු ලෙස ඔබේ දරුවට නිසි මඟ පෙන්වීම කිරීමේ වගකීම බාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.
එක්සත් ජාතික පක්ෂය තුල කිසිඳු අර්බුදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. යහපත් ආදර්ශයක් ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. මාධ්‍ය හමුවකට එක්වමින් චන්දිම ගමගේ මහතා මෙම අදහස් පළ කළා. මගේ දැනුමට අනුව පක්ෂ නායකත්ව සහ විපක්ෂ නායකත්ව දෙන්නට තරණ කියාවක් නැහැ. එතකොට මෙම විපක්ෂ නායකව වෙනස් කරනකොට පක්ෂ නායකත්ව දෙක එකට තමයි යන්න ඕන මම දැන තරමේ. ඒ නිසා ඔය විපක්ෂ නායක දුර එකතු පුද්ගලයක දෙනවා. ඒ වගේම පක්ෂ නායකත් එක් දුර එක පුද්ගලයක දෙනවා කියන එක ප්‍රායෝගික නැහැ මම දැන තරමේ. ඒක නිසා තමයි ගරු හිටපු අගමැතිතුමා රනිල් කොමසිංහ මහත්මයා විවෘත ප්‍රකාශ කළා තියෙන ඉදිරියේදී එතුමාට දැන් දේශපාලන විශ්වකිනු කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලා එතුමා බොහොම විවෘතව ඒ වගේම හොඳ ආදර්ශයක් ලබා දීමින් ප්‍රකාශ කළා. විධිමත් සැලැස්මක් ඔස්සේ ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම අපේක්ෂාව බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. සියමත්තේශේදී වැඩ පාර ගැනීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ සංචාරයකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ආණ්ඩුව කටට ඔබතුමාලා පසුගිය කාලයේදී ඔබතුමාලා චෝදනා නැගුවා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පාඩුවේ මේ රට ඔක්කොම විකුණුවා නාස්ති වෙලා යනවා කියලා. දැන් ඔබතුමාලා දැන් එහෙම කිව්වම හරියනවද? අපි එහෙම කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පාඩු වෙලා තිබුණා. ඒක දියුණු කරන වැඩපිළිවෙල 2015 ගෙනාව අලුත් ගුවන් යාන ආරම් ධාවනය කරන්න සූදානම් කළා තිබ්බත් ඒ ගන්න හදපු ගුවන් යාන ප්‍රතික්ෂේපක නිසා විශාල පාඩුවක් ප්‍රත්‍ය වුණා. ඒකෙන් කොබිස් ගහගත්ත සමහර මෙතුරුන් ඒ නිසා ඒ පාඩුව තවත් උග්‍රත්වයකට වැටලා විධිමත් සලස්මක් මේ මානසික සල්සුම් කරලා ශ්‍රී ලංකා සමාගම අපිට අඩු ගානේ පාඩු නොලබ සමතත්වයකට පත් කරගන්න උත්සාහ කරන්න වෙනවා. පලාලි ගුවන්තුඩුපල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා. අපි දී ගබඩා කරන්නේ නැහැ කිව්වා. අනිවාර්යයෙන්ම ජනතා මුදල් වියදම් කළා හදපු එක. ඒකත් ඒ ප්‍රදේශයේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන විදිහට මගින් ප්‍රයෝජනවත් වෙන ඉදිරියේදී සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. පාඩු ලබන විදුලි බල මණ්ඩලයේ දූෂිත ගිවිසුම් අහෝසි කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා. දූෂිත විදුලි ගිවිසුම් අහෝසි කර අදාළ පුද්ගලික බලාගාර රජයට පවරගන්න කටයුතු කරන්න ඕනේ. අනිත් එක තමයි කෙළවල පිටියේ එල්එන්ජී බලාගාරයේ ටෙන්ඩරය සුදුසුකම් ලත් ඒ ආයතනයට කඩිනමින් දෙන්න පියවර ගන්න ඕනේ. අනිත් එක තමයි මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් දුන්න 2018 ඉඳලා මේ අහිංසක ගැමි ජනතාවට නිවස් වලට සූර්ය කෝස ගහගෙන විදුලි උත්පාදනය කරගන්න. ඒ මුදලුත් මේගොල්ලෝ වංචනික සංගවගෙන ඉන්නවා. ඉතින් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් බලන්න මේ විදුලි අර්බුදය ගැන අපි කතා කරනවා. විදුලියේ මේ වෙච්ච බිලියන ගණනක මා වංචාව නිසා විදුලි පාරිභෝගික හැටියට අපේ බිලට මේ වංචාවේ මුදල් එකතු වෙන්නේ. අපි මේ වසර ගණනක් තිස්සේ විශාල මුදලක් විදුලි බලමණ්ඩ අපි ගෙවලා තියෙනවා අනපේක්ෂිත විදියට. පසුගිය රාජ්‍ය සමයේ ශ්‍රී ලංකාව විවිධ බලවේගවලට යටත් වූ බව මහා සංග්‍රහණයට හැඟී ගිය බව ආචාර්ය පූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා. මේ හේතුවෙන් විදේශයන්හි වැසෙන විහාරාධිපති ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් තම ඡන්දය භාවිතා කිරීමට මෙරටට වැඩම කළ බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වමින් ආචාර්ය පූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමීන් වහන්සේ මෙම අදහස් පළ කළා. ලංකාවwidetildeනොත් තමයි බුද්ධාගම තියෙන්නේ. ලංකාවwidetildeනොත් තමයි ලාංකිකව ශ්‍රී ලාංකිකව තනි ජාතීන් සියලු දෙනාම ජීවත් වෙන්නේ. ඉතින් අපිට තේරුණා මේ රට විවිධ විදියේ බලවේගවලට යට වෙනවා කියලා. ජාත්‍යන්තර බලවේගයට යට වෙනවා. ඒ වගේම හිටපු පාලකයෝ කිසි විටක රට ගැනවත් ජාතිය ගැනවත් ආගම ගැනවත් හිතන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික මතාර්ථය සඳහා වැඩ කර බව අපි හැම කෙනාටම වැටහි ගියා. ඒ නිසා භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය වෙන එකක් නෙමෙයි රට රැක ගැනීම, ජාතිය රැක ගැනීම. ඒ නිසායි මම විතරක් නෙමෙයි ලෝකයේ රටවල් වලින් විහාරාධිපතින් වහන්සේලාම 135 නමකට වඩා මේ රටට මේ ඡන්දේ වෙලාවේ වැඩම කරා. මෙම වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා. මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාස 2 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරය අදින් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
ලබන වසරේ පළමු පාසල් වාරයේ ජනවාරි 2 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන දෙසැම්බර් 2 වෙනිදා සිට 12 වෙනිදා දක්වා දිවිනපුරා මධ්‍යස්ථාන 4987කදී පැවැත්වෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන මුළු අයදුම් කරුවන් සංඛ්‍යාව 7,10,008ක්. පාසල් අයදුම් කරුවන් 4,33,050ක් සහ පෞද්ගලික අයදුම් කරුවන් 2,83,958ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. මෙවර විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සෑම දිනකම පෙරවරු 8:30ට විභාග කටයුතු ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අනන්‍යතාව තහවුරු කිරීම සඳහා අයදුම් කරුවන් විභාග ප්‍රවේශ පත්‍රයේ සමග ජාතික හැඳුනුම්පත වළංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වළංගු රියදුරු බලපත්‍රයේ ඉදිරිපත් කළ යුතුය. විධිමත් අනන්‍යතා පත්‍රයක් නොමැති අවස්ථාවලදී විභාග කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කරන විශේෂ ලිපිය ඉදිරිපත් කිරීමෙන් විභාගයට මුහුණ දීමට අවස්ථාව හිමිවනවා. ජංගම දුරකථන හෝ වෙනත් විද්‍යුත් උපකරණ විභාග මධ්‍යස්ථාන තුලට රැගෙන ඒම සපුරා තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙම නියෝග කඩ කරන ඕනෑම අයදුම් කරුවෙකුගේ විභාග අවලංගු කිරීම සහ වසර 5ක් දක්වා විභාග තහනමක් පැනවීමට කටයුතු කරනවා. විභාග වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන අවස්ථාවකදී ඒ පිළිබඳ 19.11 ශනික ඇමතුම් අංකයට හෝ 0.112.78.42.08 හෝ 0.112.78.45.37 යන දුරකථන අංකවලට දෙනුම් දිය හැකියි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය දූරෙන් ඉවත් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ බව කථානායක කරු විජයසූරිය මහතා වෙත දැනුම් දී ඇති බවයි කථානායක මාධ්‍යංශය නිවේදනය කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාද ප්‍රතිචාර දක්වා තිබෙනවා. කථානායකවරයා සඳහන් කරන්නේ මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේ ස්වකීය දුරෙන් ඉවත් නොවි පූර්ණ කාලයේම එහි කටයුතු කිරීම සුදුසු බවයි. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ නායකත්වයේ යටතේ විශිෂ්ට කාර්යභාරයක් එම කොමිෂන් සභාවෙන් ඉටු කෙරුණා. මැතිවරණ ක්‍රියාවලියේ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සඳහා මහින්ද දේශප්‍රිය මහතාගේ කැපවීම අවශ්‍ය කරනවා. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත් ඒ මහතාගේ සේවය ඉතා වැදගත් වනු ඇති බවයි කථානායකවරයා සඳහන් කරන්නේ. වෛද්‍ය සාෆි ශිහාබ්දීන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලී රතන ස්වාමින් වහන්සේ පවසනවා. විජයධරණි ජාතික සභාව පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් පෙමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. තවත් ස්වාමින් වහන්සේ කිහිප නමකද මෙහිදී අදහස් දැක්වුවා. අපි ශාපි ශාබ්දීන් ගැන කතා කරා මුස්ලිම් ජනතාව අපිත් එක්ක තරහ වෙන්න ඕනේ නැහැ. මේක අපේ රටේ ලොකු ප්‍රශ්නයක්. අපි විශ්වාස කරනවා ශාපි ශාබ්දීන් මෙවැනි අපරාධයක් කර බවට. ඒ නිසා අපි කියන්නේ දේශපාලන මැදිහත් වීමකින් තොරව මේ ප්‍රශ්නය විසඳීම සඳහා සම්පූර්ණයෙන්ම රජය මැදිහත් විය යුතුයි. හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරපු විශ්වවිද්‍යාලය මුදල් ලබා දුන්නේ අන්තවාදීන් කියන චෝදනාව එතුමට අපි එල්ල කරලා තියෙනවා. ඉස්ලාම් මූලධර්මවාද උගන්වන ආයතනයක් විදිහට කූට ආකාරයකින් මේ ස්ථාපිත ක්‍රීම් සඳහා කටයුතු කර බවටත් අපි චෝදනා කරලා තියෙනවා. ආයි අපි ගිහිල්ලා නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලයට කඩාවදින්න අපි යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අයි බලාපොරොත්තු වෙනවා විශේෂ කොමිෂමකින් මේ විශ්වවිද්‍යාලය පිළිබඳ සම්පූර්ණ සොයා බලයි කියලා. ඒ වගේම කිසිම දේශපාලන මැදිහත් වීමකින් තොරව මේ අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නැගෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දේශපාලන ඉත්තම් බවට පත් වුණු මේ රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන් පැනලා යන තත්ත්වයට පත් වෙලා තියෙන නිසාන්ත සිල්වාගේ පුජ්‍යලයෝ පැනලා ගියා. ඒක නිසා එහි ප්‍රධානීයා වන සානියා වේසේකර අත්අඩංගුවට ඇරන් ප්‍රශ්න කරන්නේ නම් අපේ බුද්ධි තොරතුරු කාටද වික්කේ, ඒවට කොහොමද ගෙව්වේ, ඔවුන්ට උදව් කළේ කවුද කියන එක පිළිබඳව තොරතුරු හොයාගන්න පුළුවන්. ජිනීවාවල අපිට එරෙහිව වෙන සියලු දේවල් වලට වගකිය යුත්තේ අපරාධ විමර්ශන ආයතනයේ ඉන්න සමහර පුජ්‍යලයෝ කියන එක පැහැදිලි. මංගලලා වගේ මිනිස්සු ජිනීවා වලට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවට එරෙහිව යම්කිසි පියවරක් ගත්තනම් ඒ පියවර ගැනීමට හේතු සාධක වුණු පසුබිම සකස් කරන්නේ නැත්තේ සානි අබේසේකර වගේ පුජ්‍යලයෝ කියන එක අපිට දැන් පැහැදිලිව පේන කරුණ. ඒක නිසා ගුල් වලට හොරු රිංගන්නට ප්‍රථමී අත්අඩංගුවට ගැනීම සඳහා කියා කළ යුතුයි කියන එක අපි ගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. පිච්චමල් වගාවෙන් අත්තුපින්ඩ සරු කරගත් වගාකරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වෙනවා.
වවුනියාව පුලයන් කුළුඹ ප්‍රදේශයේ අක්කර 3ක භූමි භාගයක ගැටපිච්ච මල් වගා කර තිබෙනවා. අක්කරයක පැල 4000ක් රෝපණය කරමින් වගාව සිදු කළද ඒ සඳහා වැය වන්නේ අවම මුදලක් බව වගාකරුවන් පවසනවා. අක්කරයකින් මාස 3කට පසු රුපියල් ලක්ෂ 3ක ආදායමක් උපයාගත හැකි බවයි ඔවුන් පවසන්නේ. ගැටපිච්ච මල් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවද වගාකරුවන් සඳහන් කරනවා. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පුරව ශ්‍රී ලංකා පදනම සංවිධානය කළ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ මහජන පුස්තකාල ශ්‍රාගාරයේදී පැවැත්වුණා. විවිධ ශාස්ත්‍ර නියෝජනය කරමින් සමාජ මෙහෙවරේ නිර්තු පිරිසක් මෙහිදී ඇගීමට ලක් කෙරුණා. ශ්‍රී විභූෂණ දේශමාන්‍ය මාතෘභූමි පුත්‍ර සම්මාන ප්‍රදානය කිරීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. ශ්‍රී දදා මාලිගයේ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංක බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තාවන් ඇගීමේ අරමුණින් සංවිධානය කෙරුණු රන් දෑතට අනුනැල්ලක් වැඩසටහන බස්නාහිර පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතාරම්භපුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් දක්ෂතා දැක්වූ සේවිකාවන්ට මුදල් තාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. විවිධ නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක්ද පැවැත්වුණේ ඊට සමගාමීවයි. ගාල් හැපි කිඩ්ස් පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා. ඒ කලාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පෙරපාසලේ දරුදරියන්ගේ දක්ෂතා රැසක් මෙහිදී එළිදැක්වුණා. එම පෙරපාසලේ විදායක අධ්‍යක්ෂ ලහිරු ජයසිංහ මහතා සහ විදුහල්පතිනි පියුමි ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය පීඨයේ වාර්ෂික පරීක්ෂණ සැසිය 2019 එම විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ එම්.බී. ආර්යපාල ශ්‍රණාගාරයේදී පැවැත්වුණා. මානව ශාස්ත්‍ර හා විද්‍යාව සෞඛ්‍ය හා යහපැවැත්මේ ප්‍රතිබිම්බ යන තේමාවන් යටතේ සිදු කරන පරීක්ෂණ පිළිබඳව තොරතුරු මෙහිදී ඉදිරිපත් කෙරුණා. විද්වතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. සුපිරි පළාත් පන්දුවර 2020 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගයේදී කොළඹ කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින් කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම පන්දුවර 18යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවේ ලකුණු 98ක් ලබා ගත්තා. එහිදී ඕෂ්ධි රණසිංහ ලකුණු 23ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම පන්දුවර 17ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ශශිකලා සිරිවර්ධන නොදැවී ලකුණු 56යි. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk